I'll go what teacher. अरे आई भगवान छोड़ी दुए पुत्ते आई भगवान मोटा मार आई भगवान टीचर हरी पेटियो आई भगवान टीचर आई भगवान टीचर हरी 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 कहाँ था द स्कूल है मैं आना वाद स्कूल है मैं किया द आई भगवान පටංගමු පාඩම දැන් අපි ගිය සතිය කරේ මොනවද කරේ මොනවාගෙන්ද අපි ගිය සතිය කරේ විරාම ලකුණු ගැනනේ විරාම ලකුණු අනේ සිග්නල් නැති ඉන්නනේ සිග්නල් නැති පුතේ ඉන්නවා ආ විරාම ලකුණු කරේ මොනවටද විරාම ලකුණු කිව්වේ මොනවටද නැවතීමේදීද ප්‍රශ්න අත ලකුණ ආ හරි මං අහන්නේ සමස්ත පොදුවේ පොදුවේ මොනවටද විරාම ලකුණු කිව්වේ ටීචර් ටීචර් මං ගිය සතියේ හිටියේ නෑ හරි ගිය සතියේ හිටියේ නැද්ද හරි මට කියන්න අලුතෙන් ආපු කවුරුන් ඉන්නවද අද හතර වසරට අලුතෙන් ආපු කවුරු වලි ටීචර් ඔව් පැටියෝ ටීචර් මිනි දැන් ජොයින් උනේ කමන්න නැද්ද මගෝ කරේ නැද මොකවත් කරේ නැහැ පැටියෝ දැන් තමයි අපි පටන් ගත්තේ හොඳද අපි ටිකක් විස්තර කතා කරා හොඳ
හරි හපි දැන් හරි ඔන්න දැන් ප්‍රශ්න තම මොනාරි අහන්න තියෙනවද ටීචර් කරන්න පරක් වෙනවනේ අවසානයේදී යෙදෙන හරි හරි දැන් ඔය හිටපු අයයි හිටපු නැති අයයි ඔක්කොම අහගන්නකෝ දැන් ගිසති හිටපු නැති අය ඉන්නවා ගිසතිය දැන් අපි පුතේ විරාම ලකුණු කරා ගොඩක් නේ විරාම ලකුණු ගොඩක් අපි කරා බය වෙන්න එපා විරාම ලකුණු පාඩමට හිටපු නැති අයට ටීචර් පාඩම ඉවරනට පස්සේ ඔයාලට විරාම ලකුණු ටීචර් අපි හදලා තියෙන ටියුට් එක දෙනවා හරිද එතකොට බලන්න ටීචර් ටියුට් එක වුණා නේද හා නෑ නෑ ලියුවේ නෑ පුතේ තාම මොකද ටියුට් එකක් එවුවොත් ඔයාලා ලියා ගන්න නෑනේ ලියන්න යන්නේ නැහැ ටියුට් එක බලාගෙන ඉන්නවා එතකොට අපිට අය මේ අර පත්තරයක් වුණත් කියවන්න හිතෙන්නේ නෑ නේද අපි ලිව්වොත් විතරයි අපිට මතක හිටින්නේ ඒකයි ටීචර් ලිව්වට පස්සේ ඔයාලට එවන්නේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න මම මේ විරාම ලකුණු ගැන කතා කරලා අසාලීමක් දෙන්න ඔව් පැටියෝ අසාලීමට වෙනම පොතක් ඕනේ වෙනම පොඩි පොතක් තියාගන්න ඒත් එක්කම රචනා ලියන්නත් පොතක් තියාගන්න රචනා පොත ලියන්න තියෙනවා ටීචර් හරි සම්පස්සගේ පොත තිබ්බ නේද රචනා පොත තිබ්බ නේද ලියන්න තිබ්බ නැද්ද හා හරි තිබ්බ අයයි තිබ්බ නැති අයයි දෙගොල්ලන් පුතේ පොත තියාගන්න අපි රචනා ලියන්නත් ඕන ඊට කලින් අපේ මේ පාඩම් කරලා ඉමුකෝ පාඩම ඉතුරු ටික අපි කරලා ඉමු ඊට පස්සේ අද අපි රචනාවක් ලියන්නේ කොහමද රචනාවක් කියන්නේ මොකටද කියලා බලමු මම දන්නවා ඔයාලා රචනා ලියන්න දන්නවා කියලා මේත් හරියට ලියන හැටි දන්නේ නැනේ මෙන්න මේවා එන්න ඕනේ මෙන්න මේවා අඩංගු වෙන්න ඕනේ කියන කරුණු අපි බලමු අපේ පන්තිය අවසන් වෙන ළඟ වෙලා හරි දැන් ඔන්න මේ තව යාළුවෝ එනවනේ කමන්නේ විරාම ලකුණු කියන්නේ මොනවටද පුතේ මොනවටද විරාම ලකුණු කියන්නේ සමස්ත අර්ථයේ ටීචර් අහන්නේ විරාමය මොකද විරාමයක් කියන්නේ ප්‍රශ්නාර්ථයක් අවසානයේ ටීචර් අහන්නේ විරාම ලකුණු නෙමෙයි විරාම ලකුණු කියලා මොනවද කියලා නෙමෙයි අහන්නේ විරාමයක් කියන්නේ මොකද්ද විරාමයක් විවේකයක් නේද විවේකයක් පොඩි පද නැවතීම අන්න ඒකට තමයි විරාමයක් කියලා කියන්නේ ඔන්න ඔය වගේ නැවතීමක් නැත්තම් ප්‍රශ්නාර්ථයක් අන්න ඒ වගේ ලකුණු නේ අන්නේ ලකුණු ඔක්කොටම අපි කියනවා විරාම ලකුණු කියලා හරිද විරාමයක් දෙන ලකුණු වලට අපි කියනවා විරාම ලකුණු නැත්තම් අපි ලේසියෙන් මතක තියාගත්ත විවේකය නැවතීම නේ ඉවර කිරීම තියෙන වචන වල තව වාක්‍යයක අපි කියනවට විරාම ලකුණු කියලා හරි මම දැන් කිව්වා විරාම ලකුණු තියෙනවා අපි එදා ගොඩක් විරාම ලකුණු කතා කරානේ අපි මුලින් ඉඳන් චූට්ටක් මතක් කරගෙන යමු අපු අයටයි අපු නැති අයටයි ඔක්කොටම අන්න විරාම ලකුණු ඔන්න ඔඩින්න විරාම ලකුණු යාළුවෝ ටිකනේ මොනවද විරාම ලකුණු දැන් කියමු මොනවද විරාම ලකුණු කියලා දැන් කියන්න බල මේ තිද ප්‍රශ්නාර්ථ ලකුණ හරි හරි ඔන්න ඉස්සරහට ලකුණ කොමාව උගල උඩු කොමාව ආදී ලකුණ ඔපතේ ඔයාට චූට්ටක් සිග්නල් මදි වගේ නේද? චූට්ටක් සිග්නල් මදි මග පුතා කතා කරනකොට පොඩ්ඩක් ඇහෙනවා මදි. ඔවට තමයි ප්‍රශ්නාර්ථ ලකුණු තිත්ත කොමාව යුගලුඩුකම කිෂ්මයාදී ලකුණ සරල වරහන් කෙතිර කියන්නේ මෙන්න මේ ඔක්කොටම තමයි අපි විරාම ලකුණු කියලා කියන්නේ හරිද මං කිව්වනේ කිසත් හිටපු නැතියට
ටිච ටියුට් එක දාන්නම් ඔයාලගේ ඉන්න එකට. හැබැයි දාන්නේ අපේ තව චුට්ටක් තියෙනවා ඒ ටිකේ ඉවරනාට පස්සේ තමයි. නැත්තම් මොකද මගේ පුතාලා ලියන්නේ නැහනේ. චුට් එක දිහා බලාගෙන ඉඳි. තේරෙනවද එතනදි? තේරෙනානේ? හරි. ඔන්න ඔය ටිකට තමයි අපි විරාම ලකුණු කියලා කියන්නේ. මොන ඉස්සලාම තිත. ඉස තිනම් මං පුතාලට මතක ඇති. අපි කවිය ලියුවා තිත කොහමද තියන්නේ කියලා කිව්වා. ඔන්න කියනවා රැකී ගාග ඉන්නවා මුල කුරුවෙන් කරනවා. දිග පද කෙටි කරනවා මට තිතයයි කියනවා. රැකියක අවසානේ තමයි මේ තිත ඉන්නේ. බලන්න පුතේ උදාහරණ. අක්කා පොතක් කියවයි. පේනවනේ? අවසානේ වාක්‍යයක අවසානේ. නැත්තම් සමාප්තියේ. නේ? ඔය කතාවක එහෙම යන්නේ සමාප්තිය කියලා. අන්න එහෙම. මුල කුරුවෙන් කරනවා. බලන්න. ජාතික හැඳුනුම්පත් අංක. නේ? ජා හැ අ. ලංකා විදුලි බල මණ්ඩලය. ලංවීම. නේද? ඒකට කියනවා අපි මුල කුරුවෙන් කරනවාත් කියලා කියනවා දිග පද කැටි කරනවා නේ. ඔන්න ඔය වගේ දිග පද කෙටි කරනවලු. ඊට පස්සේ සංඛ්‍යා භාවිතයේදී සංඛ්‍යාව භාවිත කරනකොට අපි දශම ස්ථාන දක්වනවා නේ. 2.5, 10.25. ඔන්න ඔය වගේ දශම ලකුණු ගන්නවා. මේ ටිචර් මතක් කිරීමක් කරන්නේ මගේ පුතාලා ලියලා තියෙන දැන් අලුතෙන් ආපු බබාලට තමයි අදාපු බබාලට තමයි ටිකක් මතක් කිරීම කරන්න. ඉතින් දාන්නම් අර කිව්වත් වගේ ඔයාලගේ ගෲප් එකට. එහෙනම් දැන් අපි කිව්වාගේ වාක්‍යයක අවසානයේ ඉන්නවා. නැත්තම් දිග පද කෙටි කරනවා. දශම ස්ථාන වල යොදනවා. කාසි භාවිතයේදී. කාසි භාවිතයේදී වෙන මේ වගේ යොදනවා. හරි. ඊළඟට අපි කතා කරේ ප්‍රශ්නාර්ථ ගැන. දන්නවද මොකද්ද ප්‍රශ්නාර්ථ කියන්නේ? ප්‍රශ්නක කෙළවර සිටි. ප්‍රශ්න හැදෙන්නේ මගිනුයි. ඔබ කවුරුද දන්න කියන ප්‍රශ්නාර්ථ ලකුණ මමයි. මෙන්න මෙයා තමයි අපිට ප්‍රශ්න හදන්නේ නේ. මෙයා තමයි ප්‍රශ්න ගේන්නේ. බලන්න ප්‍රශ්නික කෙළවර ඉන්නවලු. අපි දැන් ප්‍රශ්නයක් ඇහුවාම මොකද්ද? කුමක්ද? කොහෙද? කොහොමද? කීයද? අන්න එහෙම අහනවානේ. ඒක තමයි ඔය කියන්නේ. ප්‍රශ්නයක කෙළවරක යොදන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රශ්න හැදෙන්නේ මගින් කියනෝනේ. අපේ ප්‍රශ්න පත්‍රයට එහෙම ප්‍රශ්න හදන්නේ මෙන්න මෙයා. ප්‍රශ්නාර්ථ ලකුණනේ. නේ? ඔයාලට අමාරු ප්‍රශ්න එහෙම දෙන්නේ. දලේසි ප්‍රශ්නක් දෙනවා අමාරු ප්‍රශ්නක් දෙන්නේ මෙන්න මෙයා තමයි. ඊළඟට බලමු. අබා නම කීයද? මිල කීයද? ගම කොහෙද? අන්න ඒ වගේ අහනවා. ඊළඟට බලන්න පුතේ කොමාව. කොමාව. ඔන්න ඕක නම් හොඳට මතක තියාගන්න ඕනේ. නිතර නිතර යෙදෙනවා වචන අතර ඉන්නවා. හිත වගේම නැතුව බැරි මට කොමාව කියනවා. බලන්න මොකක්ද කියන්නේ? නිතර නිතර යෙදෙනවලු. හැම විටම යෙදෙනවලු නේද? වචන අතර ඉන්නවලු. එන එකම කාණ්ඩේ. එකම කාණ්ඩේ කියන්නේ මොකද්ද පුතේ? දැන් ඔන උදාහරණ තියෙනවා නිල්, කාහ, රතු. මූලික වර්ණ වේ. පේනව නේද? නිල්, කාහ, රතු මූලික වර්ණ වේ. ආයි මොකද්ද කියන්නේ? තව කියන් බලන්න. බල්ලා, පූසා, හාව. නිවසාශිතව ඇති කරන සතුන් වේ. නේ? අන්නම කියන්න පුළුවන්. කොමාව දාන්න අපි අන්න එහෙම. මොන උදාහරණ තියෙනවා නේ? අඹ, පේර, දොඩ, ජම්බු, පළතුරු. සිංහල, ගණිත, ඉංග්‍රීසි විෂයන්. අන්න ආමන්ත්‍රණයකට පසු යෙදෙළු. ඔන්න ටීචර් කියනවා මෙහෙන්න. පුතා මෙහෙන්න. අන්න පුතා කියන තැනට දාන්න ඕනේ නේද? පුතා කියන තැනට කමාවක් දාන්න ඕනේ. ඔන්න ඔක අපේ පොඩොන්ට අමතක වෙනවා. නිතරම වගේ අමතක වෙනවා. ඔයාලා මොකද කරන්නේ? නිකන් දාගෙන යනවා.
දරුවනි මෙහෙ එන්න. පුතු නෝනි හොඳින් ඉගෙන ගන්න. කවුරු හරි දෙයක් පුතේ කියනවනම් ආමන්ත්‍රණයක් කරනවනම් අනිවාර්යෙන්ම ඒ කියන පුද්ගලයාට කමාවක් යදෙනවා. කියන පුද්ගලයා කවුද කියලා තියෙන තැනට අපි අනිවාර්යයෙන්ම කමාවක් දාන්නම ඕනේ. නැත්තම් වැරදි අපේ පේපර් එකටත් මෙහෙමයි ලකුණු නැහැ. ඊළඟට යුගල උඩුකම. මොනවාද යුගල උඩුකම කියන්නේ? දෙපසට වී ඉන්නවා උද්දුතවල යෙදෙනවා. යුගල උඩුකම කියා කවුරුත් මට කියනවා. ආ බලන්නකෝ මේ දෙන්නා කොහොමද ඉන්නේ. දෙපැත්තට වෙලා ඉන්නවලුනේ. හරියට මේ කවුරු වගේද? රජ කතාවල දොරටු පාලකයෝ ඉන්නේ. දොරටු පාලකයෝ අර මෙහෙම අතේ තියාගෙන ඉන්නේ හෙල්ලක් එහෙම. අන්න යාළා වගේ මෙන්න මේ දෙන්න දෙපැත්තේ ඉන්නවලු. උරුදු මොකද උද්ෘතවල යෙදෙනවලු. මොනාටද පුතේ උද්ෘත කියන්නේ? මොනාටද කියෙන් බලන්න. මොනාටද කියන්නේ උද්ෘත කියලා? ඉතින් සතියේ කියලා දුන්නා. මොනාටද කියන්නේ? මයි කෝන් කරගෙන කියන්නේ. ආ නෑ පැටිය මං අහන්නේ උද්ෘත කියන්නේ මොනවද කියලා. මොනාටද උද්ෘත කියන්නේ? හරි හරි පුතේ කොමාව අපි කරානේ නේ. කොමාව කරා. කොමාව කරානේ නේද පැටියෝ? ඔව් ටීචර්. ආ දැන් මේක තමයි අපිට තියෙන්නේ. යුගල උඩුකම තමයි තියෙන්නේ නේ. හරි හරි ඒක තමයි ටීචර් කියලා දෙන්නේ. ඒක තමයි ටීචර් කියන්නේ. උද්දුත කියන්නේ මොනවද කියලා මං අහන්නේ. ටීචර් අකලියා ගන්න ඕනද? ඉන්නකෝ අපි ගියාගමු. උද්දුත කියන්නේ මොනවද? බිනුක කියන්න බලන්න. උද්දුත කියන්නේ මොනවද? ඔව්. කියන්න. ඔව් පැටියෝ කියන්න. අපි එදාත් කතා කළේ. ඔව් කතා කළා. දැන් ටීචර් මතක් කිරීමක් තමයි කරගෙන යන්නේ. කියන්න දුන්නේ නැහැ නේ අර ටිකනේ. යුගල උඩුකමාවක් කියලා කියන්නේ මොකද්ද? උද්දුත කියන්නේ මොකකින් හරි පොතකින් හරි මේ අපි කියපු දෙයක් හරි යන්නේ ඒ වගේ දෙයක් ගන්නවා නම් ලියනවා නම් ඔන්න ඒවට කියනවා අපි උපුටා ගැනීම. උපුටා ගැනීම තියෙන්නේ. ඔය පත්තර එහෙම බලනවා නේද ඔයාලා? පත්තර එහෙම කියන්නේ උපුටා ගැනීමකි. එහෙම කියනවානේ. ඒ කියන වාක්‍ය පුතේ උඩ බලන්න මෙහෙම ඔය උද්දුතකම යොදලා තියෙනවා. නැත්තම් යුගල උඩුකම යොදලා තියෙනවා. හරිද? හා. අපි එහෙනම් ලියමු. කොබලට මේක ලියපු අය? කවුද මේක ලියුවේ? ලියපු අය ඉන්නවද කවුරු? නෑ ටීචර්. නෑ. හරි. නෑ ටීචර්. මේක ලිව්වා නේද? කොමාව ලිව්වා. නේ? නේද? ටීචර්. ඔව් පුතේ කියන්න. ටීචර් මං ගිය සතිය වෙන අපිට පවර් කට් එකක් හින්දා මම මේ ටික ලිව්වේ නෑනේ ටීචර්. ආ හරි පැටි හරි ලිව්වේ නෑ නේද? මං ටීචර් අද දාන්නම් ඔයාලගේ මේ වයි ගෲප් එකට. මොකද මේ ටීචර් අපි එනකොට කියන්නේ ආවේ. හා හරි විරාම ලකුණු තමයි පුතේ කරේ අපි. හන්දද මේ නෝ සංඛ්‍යා මෙහෙම කරන්නකෝ. මෙහෙම කරන්නකෝ. අද අපු අයයි ගිසත්ති හිටපු නැති අයයි මාතෘකාව ලියන්නකෝ විරාම ලකුණු කියලා. ලියන්නකෝ මාතෘකාව විරාම ලකුණු කියලා. දිනේ දාන්න 22 3යි 10. හරි පැටි හරි. ආ මං කියන්නේ මේ ලියපු නැති අය. පුතේ ලියපු අය ලියන්න එපා විරාම ලකුණු කියලා. එයාලා ලියාගන්න යුගල උඩුකමා කියලා ලියාගන්න. ගිය සතියේ අලුතෙන් ආපු බබාලා ටිකයි ලියන්න විරාම ලකුණු කියලා මාතෘකාව ලියන්න. ටීචර් අපි ඔපිට ටීචර් ගිය සතියේ තමයි ආවේ.
නෑ පුතේ තව ගිය සතිය ආපු නැති අයත් ඉන්නවනේ. මං කියන්නේ ගිය සතිය ආපු නැති අයයි. ටීචර් මම ගිය සතියේ පරිසරයේ පන්තියට විතරයි ආවේ. හා පරිසර පන්තියට විතර දාව පැටියෝ. බ්‍රහස්පතින්දා තමයි සිංහල පන්තියේ තියෙන්නේ. ඔව්. බ්‍රහස්පතින්දා මේ වෙලාවටම අපේ සිංහල පන්තියේ තියෙනවා. පරිසරයේ පන්තියේ හෙට තියෙනවා. හරිද? ඒක තමයි ටීචර් කිව්වේ දැන් අලුතෙන් ආපු බබාලා ටිකයි ගිය සතියේ හිටපු නැති අයටයි. නැති අයට නෑ හිටපු අයට නැති අයට ලියන්න. විරාම ලකුණු කියලා ලියන්න. ටීචර්. ඔව් පුතේ. ටීචර්. ටීචර් ගිය සතියේ සිංහල පන්තියේ රෙකෝඩින් එක දැම්මද? ආ රෙකෝඩින් එක දාලා ඇති පුතේ බලන්න. විරාම ලකුණු කියලා ලියලා තියෙන අය ලියන්න එපා. හිටපු නැති අය ලියන්න විරාම ලකුණු කියලා ලියලා යුගල උඩුකමාවලින් පටන් ගමු. අපිට මගහැරුණේ දෙක. ඒ දෙක ටීචර් දෙන්නම්. හොඳයි. සිතයි ප්‍රශ්නාර්ථ ලකුණයි කමාව තුනක් මග හැරුණා නේද? යුගල උඩු කමා ඉඳලා යමු. අර ටික අපි ඉවර වෙලා පාඩම ඉවර වෙලා ලියාගමු. තේරුණා නේ? යුගල උඩු කමා කියලා ලියලා ඔය කවිය ලියන්න. මෙල උදාහරණෙත් ලියාගන්න පුතේ. ප්‍රශ්න තියෙනවද? නෑ ටීචර්. ලියමු එහෙනම් අපි. ටීචර් කමා කියලා ලියන්න ඕනේ ටීචර්. ඔව් පැටියෝ ඊපස් ඔය විදිහටම ලියන්න. ස්ලයිඩ් එකේ තියෙන විදිහටම ලියන්න. කවිය ලියන්න. ටීචර්. ටීචර්. ඔපතේ. මේ ටීචර් ආලාරා අපේ නම එහෙම ලියාගත්ත නේද? හ්ම්. එකලා එතන සංඛ්‍යා භාවිතයේදී එතන මට ලියාගත්තා. නෑ පැටියෝ ලිව්වා නේද අපි? අනිත් අයත් ලිව්වා නේද? නෑ ටීචර්. අපි ප්‍රශ්නාර්ථ ලකුණු කරේ. ගොඩක් අය ඉන්නවා නේ. හරි මේ අහන්නකෝ. හරි අපි බලමු. මට කියන්න දැන් තිත කරාද? අපි තිත ලිව්වද? ඔව් ටීචර්. අලුතෙන් ආපු බබාලට විතරයි නෝට් එක නැත්තේ නේද? හිත තියෙනවා. ප්‍රශ්නාර්ථ ලකුණු තියෙනවද? ප්‍රශ්නාර්ථ ලකුණු ලිව්වේ නැද්ද? ප්‍රශ්නාර්ථ ලකුණ ලියමු. හොඳේ. කුරුඩුකමා කියලා ලිව්වද? හරි එන අපි එකට ගිහිල්ලා එමු පුතේ. එකට ගිහිල්ලා මේකට එමු. කියන්න පැයි කලින් ටිච හිතුවේ ඔයාලා යුගලුඩුකමා ලිව්වා කියලා. මං හිතන්නේ මේ බිනුක ලියලා තියෙන්නේ. මොකද්ද ටීචර්? ලියලාද තියෙන්නේ මේ ටික? ඔව් ටීචර්, මං කවියක් ලිව්වා. හරි අපි මේක ලියාගෙන ඉස්සරහට යමු පුතේ. යුගලුඩුකමා කියලා ලියලා කවිය ලියන්නකෝ. කවිය ලියලා උදාහරණ ටික ලියන්න.
හරිද? ඉවරද ලියලා? හ්ම්? ලීලි ඉවරද? ඔව් ටීචර්. ටීචර්. අබ්බෝ නෑ කියන්න නෑ ඉක්මනට ලියමු ඉක්මනට ලියමු හරි පැටිය හරි මේ දැන් තවම උද්ෘත වල පුතේ දැන් ඔය උද්ෘත දාන්නේ අපි 66යි 99 හොඳේ සමහරක් අය 99 වගේ තමයි දාන්නේනේ සමහරක් අය දාන්නේ 66යි 66 එහෙම දානවා වැරදි අනිවාර්යයෙන්ම 66යි 99 තමයි ලියන්නේ අපි උද්ෘත දානකොට අදිට්‍ය ලිව්වද ඉක්මට ලියමු අනේ ද පහවසේ නේද දැන් හතරවසරේ කමක් නැද්ද එපා පැටිය චිත්‍ර අඳින්න එපා ඔයා මිනිකන් ඕක කොටුව විතරක් ඇඳගන්න උද්දුත එක කොටුවේ නිකන් ඇඳගන්න චිත්‍ර අඳින්න ඕන නෑ ඉතින් නේ ඒසි වරයි හරි හරි පැටියෝ උදාහරණට දීලා තියෙන මොකද්ද? ආ උදාහරණ මෙහි එව කියලා රජ අනුනියෝග කරේ. අනවර කිව්වේ ටීචර් කවුරු හරි කියපු දෙයක් කියනවා නම් අපි උද්දෘත තමයි යොදන්නේ. නැත්තම් යුගලුඩුකම. ටීචර් උදාහරණ ලියන්න ඕනේ ද ටීචර්? ඔව් පැටියෝ. රජ රජතුමා කියනවා නියෝග කරනවා මෙහි එව. රත රජ පුරුෂයා මෙහි එව. අන්න ඒ වගේ උද්දෘතවල ලියනේ වට තමයි උපුටා ගැනීම වලට තමයි ටිච කිව්වේ හරි දැන් සම්බන්ධ වෙන්නේ කවුද පැටවුනේ දැන් සම්බන්ධ වෙනවා කවුරු හරි දැන් ආවද පුතේ වෙලාවට එන්න හොඳද දැන් ඔයාලගේ වෙලාවක් දීලා තියෙනවා නේ හයා මාරටම පුතේ ඒ බ්ලොග් ගන්න නැත්තම් අපි පාඩම කරගෙන යනකොට යාළුවන්ටත් කරදරයි නේ කලින්ම ජොයින් වෙනවද හයමාට කලින් ජොයින් වුණාට ක්ලාස් එක පටන් ගන්න හයමාටනේ ඉවරයි නේද යුගල උඩුකම නතර කරන්නකෝ බස් එක නවත්තන්නකො පොඩ්ඩක් ටිච 1 2 3 කියනකොට ඔක්කොම එකපාර පටන් ගමු හොඳ හොඳට ඔළුවට අරන් කියන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා නිකන් තාලෙට කිව්වට බෑ. නෑ 1 2 3. හා පටන් ගමු. දැන් ඔන දන්නවා මොකද්ද රුදුත කියන්නේ කියලා නේද? මොකද්ද යුගලුඩු කමාවක් කියන්නේ කියලා දන්නවා. දන්නවද? බලන්න දැන් තියෙනවා කෙනෙකුගේ අපි අර කිව්වේ
ප්‍රකාශයක් නම් නේද පුතේ කෙනෙක් අපිට කතා කරනවා නම් මොන උද්දෘතය යදලා ගුරුතුමිය පැවසුවා දරුවනේ පේලියට පන්තියට යන්න කවුද කියලා තියන්නේ ගුරුතුමිය පැවසුවාය අන්න ඊළඟට කියනවා හැමෝම එකතු වෙලා ඔය ගල උස්සලා මගේ කරෝඩින් තිබ්බනම් අන්දරේ පැවසුවේය අන්න ඒ වගේ කවුරු හරි කෙනෙක් කියපු දෙයක් කියනවා නම් පුතේ අපි උද්දෘත අනිවාර්යයෙන්ම දානවා නේ ඊළඟට ලේඛනයේ ඇති යමක් කුපුටා දැක්වීමේදී අර කිව්වේ පොතක හරි පත්තරක හරි චොකලිය ගන්න මොනද කවුරු හරි කොහේ හරි දෙයක් කිව්ව දෙයක් හරි තියෙනවා නම් අපි චොකලිය ගන්න මොනද ඒ වගේ ලියනවා හරි ලියාගමුකෝ අපි ඔක කොහොමද ටීච පළවෙනි එක ලියන්න ඕනේ ඔය පැටි එකක් ලියලා එක උදාහරණයක් ලියන්න දරුවනි පේලියට පන්තියට යන්න මතක හිටිනවා නැත්නම් ටියුට් එකට ගියොත් ඔයාලා අය බලන්නේ කවදාවත් නේ ඔයාලා විතරක් නෙමෙයි පුතේ ලොකු ලොකු අයත් එහෙමයි ලොකු අක්කලා අයියලාත් එහෙමයි ටියුට් එකේ තියෙනවනේ කියලා නිකන් ඉන්නවා එහෙනම් අනිවාර්යයෙන්ම ලියමු අපි ලියමු කම්මැලි නොවී ලියමු බෝඩ් එකේ තියෙන කලි යන්න අංක දෙක ලියන්නද ඕ පැටි ඔලියන් ලියන්න පුතේ ලියන්න ඒක ලියලා ඉවරයි හරි පැටි ඔලි ඉවරයි අපි හරි ලියලා ඉවරයි ටීචර් කුචි වෙලාවක් දෙමු අනිත් අයටත්
ටීචර් සුට්ටක් දෙන්නකෝ මම යන්නේ හැමෝම කියන තැන. හා හොතේ යනවා ලියන්න. නේද ඉවර නෑ ටීචර්. ඉවරයි ටීචර්. හරි පැටියෝ අපි තව ලියන්න කවුද? හරි පුතේ මට ලියන්න. මැඩම් දෙකම ලියන්න ඕනේ. ලියන්න ඕනේද? ඔව් පැටියෝ. උදාහරණ පළවෙනි එකේ එකක් ලියන්න. දෙක කියලා දාලා ලේඛනයක ඇති යමක් උපුටා ගැනීම කියලා ලියනකොට ඔක ලියන්න. ජාතික තොටිල්ලේ තියන්න. ටීචර් පළවෙනි එකම ලියන්න ඕනේ නැද්ද? කමන්නේ ලිව්වනම් කමන්නේ. නොලිව්වත් කමන්නේ එකක් ලිව්වනම් ඇති. ටීචර් මං තාම ලියනවා. ඔව් පැටියෝ. ඔව් පැටියෝ ලියන් ලියන්. කවි ලියා ගන්න. ඉවරයි ටීචර්. නෑ ටීචර්. ඉවරයි මඩම්. හරි. ඉවරයි මිස්. හරි තාම. මම තව යන්නේ නැහැ.
පුතේ ඉක්මන් කරමු අපි මොකද මේ නැත්නම් අපිට වෙලා යනවා වැඩවලට ඊට කියනවා කාලේ රත්තරන් වලට වඩා වටිනවා කියලා ඒක නේද කාලේ රන් හා සමානයි කියනනේ ඒකනේ ටීචර් ලියලා ඉවරයි නැටි හරි පුතේ හරි අපි මේ මේ ලියලා දැන් ඔය ලිඛන එක යමක් උඩට ඇති කියන අය ජාතිකරම් විමනක් වේ කියලා ලියලා උඩට දාගන්නකෝ ඒ කවිය පස්සේ ලියා ගන්න හරිද අම්මිකෙන් හරි අහගෙන නැත්තම් ජාතික තොටිල්ල එකේ ඒ කවියත් ලියුවා ටීචර් ආ හරි පැටි මං කියන්නේ ලියපු නැති අයට හොඳද ටීචර් කවියක් ලිව්වා ටීචර් ලිව්වායි හරි අපි යමු ඉස්සරහට චූටක් ඉන්න ටීචර් ඉවරයි හා හරි දැන් ඔන්න මේ ටීචර් මං තාම ලිව්වේ නෑ ඒ දැන් ගොඩක් කළා දුන්නා නේද පුතේ දැන් ගොඩක් කළා අපි ලිව්වා ඔක දැන් කොතනද ලියන්නේ කියන්නකෝ ගුරුතුමිය පෙවසුවා කියන තැන එච්චර එච්චර ලියනවද එච්චර උඩින් දින්නේ හරි මේ අහන්නකෝ දැන් අපිට ඕකම ලියලා ඉන්න වෙනවා හැමෝම පොඩි ස්ක්‍රීන් ෂොට් එකක් ගහ ගන්නකෝ ලැප් එකෙන් නම් බැරි වෙයි නේද ලැප් වලින් සම්බන්ධලා ඉන්නවනම් නැත්නම් ඉක්මනට ලියා ගන්න එක උදාහරණයක් ලියා ගන්නකෝ මම ස්ක්‍රීන් ෂොට් එක ගත්තා. හරි. තව කවුද ලියන්න පුතේ? අපි ලියනකොට ඉක්මනට ලියනවා. අපි ලියනකොට ඉක්මනට ලියමු. නැත්නම් අපිට වෙලා යනවනේ. හරි. අපි ගිය සතියේ සිංහල පාඩමක් කරාද? කියවීම පොතේ. ඔව්ටේක සිහින දරුව සිත්තරාවිය කරා. සිහින මැව සිත්තරාවිය කරන්නේ හරි අපි අදත් පාඩමක් කරමු ඉක්මන් කරන්න හැබැයි පාඩමක් කරන්න නම් ඉක්මන් කරන්න ඕන ඔව් ටීචර් මෙතනම 7:20යි ටීචර් මම වල්ලඟ හතර ශ්‍රේණිය පොත් නෑනේ මම මම පැට්ටිය හරි හතර ශ්‍රේණියට යනවා ටීචර් පෙන්නනවා ඔයාලට ටීචර් මේ ඔයාලට පාඩම පෙන්නනවා ස්ලමේ එකේ හන්ද හරි අපි යමු පැටිය හොඳද අපිට නැත්ත වෙලා යනවා දැන් ලියපු නෑ කියපු අය ප්‍රශ්නාර්ථ ලකුණෙන් අතර කරා කිව්වනේ ප්‍රශ්නාර්ථ ලකුණ ලිව්වද නෑ ටීචර් නෑ ටීචර් හරි ඉක්මනට ලියමු මං ප්‍රශ්නාර්ථ ලකුණ ගැන ඉස්සර ටීචර් කියලා දුන්නා ඉක්මනට ලියමු ප්‍රශ්නාර්ථ ලකුණ ප්‍රශ්නාර්ථ ලකුණ කියලා ලියලා ප්‍රශ්නාර්ථ ලකුණ කියන්නේ මෙන්න මේකට ලියලා හරි මේක ලිව්වද ප්‍රශ්නාර්ථ ලකුණ ලිව්ව නෑනේ ප්‍රශ්න අපි ලියලා කියමු ලියන්නකො ඉස්සෙල්ලා ඉක්මනට ලියමු ටීචර් ටීචර් කියලා දෙනවා දෙන්න. ආ නෑ පැටියෝ. ටීචර් කියලා දෙනවා තේරෙනවා. මොකද්ද ටීචර් කියලා දෙනවා තේරෙන්නේ නැහැ කියලාද කියන්නේ? තේරෙනවා. හා තේරෙනවාද? හරි පැටිය හරි. බිනුක ලිව්වද පුතේ මේ ප්‍රශ්නාර්ථ ලකුණ ලිව්වෙම නැද්ද? මේ ටීචර්. ලිව්වේ නැතිනම් අපි ලියමු. ලිව්වා නම් ලියන්න එපා. කවියත් ලියන්න ඕනද? ඔව් ලියන්න ඕනේ කවිය අනිවාර්යෙන්. ටීචර් කවිය පොඩ්ඩක් ලොකු කරන්න පුළුවන්ද? ටීචර් ස්ක්‍රීන් එකට ලොකු අනින්න නැද? ටීචර් කවිය පොඩ්ඩක් ලොකු කරන්න පුළුවන්ද? ඔව් ටීචර් කවිය සුද්දා ලොකු කරන්න.
කවිය ටීචර් කියනවා ලියන්න ටීචර් ප්‍රශ්නෙක කෙලවර සිටින කට්ටිය ලියන්න ගමු ඉස්සලා කියලා පෙකින් ඉන්නේ zoom කරන්න අමාරු පැටවුනේ ප්‍රශ්නෙක කෙලවර සිටි ආ ටීචර් බෝඩ් එකේ දාන්න ප්‍රශ්නෙක කෙලවර සිටි ප්‍රශ්නෙක කෙලවර සිටි ඔන්න සින්දුව කිය කියම ලියන්න පුළුවන් හොඳ ප්‍රශ්නෙක කෙලවර සිටි ඔන්න ඊළඟට කියනවා ප්‍රශ්න හැදෙන්නේ මගෙනුයි ප්‍රශ්න හැදෙන්නේ මගෙනුයි ප්‍රශ්න හැදෙන්නේ මගෙනුයි ඔබ කවුරුත් දන්න කියන ඔබ කවුරුත් දන්න කියන ඔබ කවුරුත් දන්න කියන ප්‍රශ්නාර්ථ ලකුණ මමයි. ප්‍රශ්නාර්ථ ලකුණ මමයි. නැති අය බෝඩ් එකෙන් බලන් ලියන්න පේන අය මේකෙන් බලන් ලියන්න ටීචර් බෝඩ් එක පේන්නේ නෑනේ ටීචර් ලොකු කරන්න පුළුවන් ඒ ප්‍රශ්න කවිය හා ඔයාලගේ පුළුවන් නේද ඔයාලගේ ෆෝන් එකේ ලං කරගන්න මෙහෙම ටීචර් බල්ලේ හතියෙන් කල් ලියන්න ඕනද තියෙන්නේ කියලා ලොකු කරන්න බෑ ඔව් පුතේ ලොකු කරන්න බෑ ලැප් එකෙන් නේද ඔනේ පළවෙනි එක හරි අහගන්නකෝ පළවෙනි එක ලියපු අයට ලියපු නැති අයටයි ඔනේ පළවෙනි පදය ප්‍රශ්නෙක කෙලවර සිටි ඔන්නේ එක ලිව්වා දෙවෙනි එක ප්‍රශ්න හැදෙන්නේ මගෙනුයි ප්‍රශ්න හැදෙන්නේ මගෙනුයි ඔව් ලිව්වා ටීචර් පල්ලේ හරියන එකත් ලියන්න ඕනද ඔව් පැටියනි දොස් ලියමු ඔබ කවුරුත් දන්න කියන තුන්වෙනි පදය ඔබ කවුරුත් දන්න කියන ප්‍රශ්නාර්ථ ලකුණ මමයි ප්‍රශ්නාර්ථ ලකුණ මමයි එක කෙලවර සිටි ප්‍රශ්න හෙතෙන්නේ මගේ ඔබ කවුරුත් දන්න යන්නකෝ ඊට පස්සේ අපි ඔක්කොම කියමු කවිය කියමු සූම් කරලා බලන්න පුළුවන් නේද ෆෝන් එකෙන්? ඔව් ටීචර් ෆෝන් එකෙන් සූම් කරන්න පුළුවන් අනේ. ලැබ් වලින් බෑ. ලැබ් වලින් ටික. අමාරුයි ඔය පැටියෝ. ඒ ලැබ් එක ලොකු කරන්න බෑනේ. ලැබ් එක ලොකු කරන්න බෑනේ නේ. ශ්‍රී ලංකාවේ ජාතික ටීචර් මෙඩිකල් ලියන්න ඕනිද? ශිරා පැටි ඊට පස්සේ ලියන්න ප්‍රශ්නයක් අසනු ලබන වාක්‍යයක අවසානයේදී. ඔන්න හොඳම උදාහරණ තමයි ඔයාලගේ පේපර් එක.
වාරිභාග පේපර් එක නැත්තම් ඔයා ලීක් කරනවා නේද හතර වසර පේපර් කරනවානේ අන්න ඒව තමයි හොඳම උදාහරණ කුමක්ද ෆෝන් එකේ zoom කරන්න පුළුවන් ෆෝන් එකේ පුළුවන් පැටියෝ නේ මොකක්ද කුමක්ද ඇයි කොහෙද කීයේද අන්න ඒ වගේ අහනවා නම් ප්‍රශ්නයක් අවසාන නැත්තම් වාක්‍යයක් අවසානයේදී අනිවාර්යෙන්ම අපි ප්‍රශ්නාර්ථ ලකුණ යොදනවා ඒක නම් හරියම ලේසියි පුතේ ප්‍රශ්නාර්ථ ලකුණු භාවිතා වෙන ස්ථාන සඳහා උදාහරණ ඕන තියෙනවා. ලියන්න පාමේ. ලියන්න පා. ලියන්න පා. හරි දෙක ලියන්න එපා එක තියෙන්නේ මිල කීයද ගාමේ කොහෙද නම මොකද්ද අන්න ඒ වගේ දෙයක් පුතේ අපි අහනවා නම් අනිවාර්යෙන්ම මොකක්ද දාන්නේ මොකද්ද අපි දාන්නේ කියමු බලන්න ප්‍රශ්නාර්ථ ලකුණ ප්‍රශ්නාර්ථ ලකුණ නන්න හරි ප්‍රශ්නාර්ථ ලකුණ යොදනවා හරි දැන් අපි දෙකක් කරානේ නේද ඊළඟට කොමාව ලියන්නකො කොමාව කියලා ටීචර් මේක චූටා තියන්න හරි හරි පැටියෝ කොමාව ලියන්නකො ප්‍රශ්න කෙලවද සිටි ප්‍රශ්න හැදෙන්නේ නේද ටීචර් ඔව් පැටියෝ කොමාව කියලා ලිව්වා හා හරි මේක අපි ලියනකන් ඉමු හරි අපි මේ කවිය කිව්වේ නෑ නේද යාළුවෙක් කියනවා ඇහුණා ටීචර්ට කියමු බලන්න ටීචර් මා අපි කියමුකෝ ආ කියමු ටීචර් කියමුකෝ ටීචර් එක දෙක එක දෙක තුන කියන්න එතකොට වටන් ගමු හරි හැමෝම රෙඩිද හරි පටන් ගමු හරි 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 මේ අහන්නකෝ කට්ටියම කට්ටියම දැන් අවන මේ මෙහෙම කියමු මෙන්න මෙහෙම පාඩම් කරන්නකො හොඳද හරිද මේ ටිච කියන එක අහගන්නකො ඊට පස්සේ ඒ විදිහට කියමු නැත්නම් ඔයාලා වාක්‍යයක් කියුවා වගේ ඉස්සලා නම් ලස්සනට කිව්වා ප්‍රශ්නෙක කෙලවර සිටි ප්‍රශ්න හැදෙන්නේ මගෙන ඔබ කවුරුත් දන්න කියන ප්‍රශ්නාර්ථ ලකුණ මමයි අනේ මම හරි කියමු 1 2 3 හා
හරි ඊළඟට කොමාව පුතේ අපි ඉක්මනට මේකත් ලියලා අපි යමු සිංහල පාඩමයි රචනාවක පුතේ ලියා ගන්නවද ටීචර් ඔව් පුතේ කොමාවද ඉස්සෙල්ලා කියලා දුන්නා නේ ඉක්මනට ලියමු අන්තර නිතර යෙදෙනවා වචන අතර ඉන්න තිත වගේම නැතුවම බැරි මට කොමාව කියනවා ලියමු ලියාගත්තත් පස්සේ අපි කියමු ටීචර් ඔකත් කියනවද කියමු කියමු Teacher. ඒකම දෙකම ලියලා ඉවරයි. හරි පැටිය හරි. ඒක ඉවරයි. ඒක ඉවරයි. හා හරි පුතේ හරි. ඒක කවියලි වලි.
හරි තව ලියන්න කවද පෙටියෝ කවුනාද ඉක්මනට ලියමු ඉක්මනට ලියමු හරි අපි ලියනාලි චූටි මේ චූටි වෙලාවක් දෙමු හරි පැටවන හරි එනම් අපි හරි අපි කියමුද බලන්න මේක ටික කියමුද හරියට හරි දැන් ඔන්න අය අමතක කරන්න බෑ මොකටද කොමාව කියන්නේ ඇයි මේකට කොමාව කියන්න අතර අමතක කරන්න බෑ හරිනේ යුගල උඩු කොමා වෙනයිද ඕ මැටිය යුගල උඩු කොමා වෙනයි අපි ළඟට කියන්නේ කරේ එපිස්සලම ලිව්වේ යුගල උඩු කොමා කියන්නේ මෙන්න මේ යුගල යුගලක් කියනවනේ දෙන්නේ දෙන්නේ කින්ද තමයි එකට අපි යුගල උඩු කොමා කියලා කියන්නේ ටීචර් මේක ලියන්නද එපා පැටිය අපි දැන් ඔක ලිව්වා ටීචර් කොමා යුගල උඩු කොමා වගේම තිබ්බනේ ඔව් පැටියෝ අපි ලිව්වේ ඒක තමයි ඉස්සලම අපි ලිව්වේ ඒක තමයි ඉස්සලාම ලිව්වේ හරි ඒකයි මේ ටික කොමාවට ලියලා තිබ්බේ යුගල උඩු කොමා වගේ දෙකක්නේ ස්ක්‍රීන් මේ ස්ක්‍රීන්ෂොට් කරගන්න යවුවද මොකද්ද කිව්වේ නෑ නේ පැටියෝ මේ බලන්න එකයි එකයි තියෙන්නේ මේ එකයි ආවයි තියෙන්නේ පැටියෝ ටීචර් මට ටීචර් මට කොමාව කියනවා එතන විශේෂ කරලා තියෙන්නේ මට කොමාව කියනවා කියලා විශේෂ කරලා තියෙනවා මෙතන පුතේ මේ උඩ දාලා තියෙන්නේ නෑ පැටියෝ 66යි 99 66යි 99 බලන්න එන්න මෙහෙම ලියන්න 66යි 99 හරිද පුතේ අතන තිබ්බේ මට කොමාව කියනවා කියලා විශේෂ කරලා හොඳද නැත්නම් ඒක නෙමේ කොමාව කියන්නේ යුගලු උඩුකමා දාලා අපි විශේෂ කළා තමයි කිව්වේ හරි දැන් අසාලියෙම නැතිද ඔව් අසාලියෙම දෙන්නම් ඊට කලින් අපි බලමු මේ රචනාවක් කියන්නේ කොහොමද ලියන්න කියලා බලමුකෝ අපි හොඳද අංග පුතාලා රචනා ලියන්න දන්නවා දන්නවනේ ලියන්න ටීචර් විරාම ලකුණු පාඩම ඉවරද නෑ නෑ පැටියෝ විරාම ලකුණු පාඩම ඉවර නැහැ තව තියෙනවා එතකොට ටීචර් අසාලිවීම දෙන්න නැද්ද දෙනවා දෙනවා ඉන්නකෝ ඔයාලට රචනාවක් ලියන්න ඕනේ කියලා කිව්වනේ කිස තියෙන්නේ ඔව්
නිකා සාලේ මොකද කරන්නේ ටීචර් මට සතියක් හරියට කියලා බලන්න කොමාව හරි කොබර ටීචර් පේන්න බැදී හරි කොමාව හොම ලිව්වනා හරි හදේ හරි දැන් වෙන වැඩ නතර කරමු වෙන වැඩ නතර කරලා බලමු මම රචනාවක් ලියන්න හදන්නේ හරිද දැන් රචනාවට වෙන පොතක් තියෙනව නේද මට පොතක් නැහැනේ හරි කමක් නැහැ පැටිය රචනාවට පොඩි පොතක් ගන්න කර 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 නැහැ දැන් හොම් බලන්න හරි ඔන්න රචනාවක් ලියන්න කොහොමද කියලා අපි බලමු මේ රචනාවයි මම පොතේ මම කියන්න හරි රචනා හරි රචනාවක් ලියන්න අපි තොරතුරු ගන්න කොහින්ද පොතේ අසාලි වීම අපි තොරතුරු ගන්න කොහින්ද කියන්න බලන්න අතීත දේවල් වලින් මාතෘකා වල පොත්පත් වලින් ගන්නවා අපි නේද පුවත්පත් වලින් ගන්නවා දැන් අනුතුරක් ගැන එහෙම ලියන්න කිව්වොත් පුවත්පත්කින් අපි බලනවා අනුතුරක් ගැන අදාළ කොටස් කියවීමෙන් අන්න හරි මාතෘකාවට අදාළ කොටස් කියවනවා නේ මඩ මාතෘකාවට අදාළ තොරතුරු වැඩිහිටියන්ගෙන් අසා දැනගැනීමෙන් වැඩිහිටියන්ට අසා දැනගැනීමෙන් අපි තොරතුරු දන්නවා කොහොමද රචනාවක් ලියන්න මොනවද ඕනිකතාව කොහොමද ලේහෙට මේ මොකද්ද පුතේ අදාළේ මාතෘකාවට අදාළ තොරතුරු සොයාගැනීමෙන් මාතෘකාවට අදාළ කොටස් කියවීමෙන් අපිට ලේසිම ක්‍රමේ මොකද්ද දැන් තියෙන ලේසිම ක්‍රමේ මොකද්ද අන්තර්ජාලය නේද Google එකට ගිහිල්ලා අපි මෙන්න මේක ගහපු ගමන් දුරකථන හරි දුරකථන නේද Google ගිහිල්ලා අපි ගහන්නේ නේද අන්තර්ජාලයෙන් අපිට මාතෘකාව කියලා කියන්න පුළුවන් ඔන්න ඔහම තමයි තොරතුරු ගන්න. ඔන්න රචනාවක් ලියනකොට දැන් අහගෙන ඉන්න ඕනේ. රචනාවක් ලියනකොට අදාළ කරුණු තියෙනවා. බලමු මොනවද කියලා. මාතෘකාව. රචනාවක් ලියන්න මාතෘකාවක් තියෙන්න ඕනේද? ඔව්. තියෙන්න ඕනේද? ඔව් ටීචර්. දැන් අපි දන්නේ නැහැ මොකද්ද රචනාව? මොකක් ගැනද ලියන්නේ කියලා අපි දන්නේ නැහැ නේ. ඊළඟට මොනවද තියෙන්න ඕනේ පුතේ? දිශාව දිශාව කියන්නේ මේ රචනාව අපි කොහොමද ලියන්නේ අන්තර්ගතය කොහොමද ලියන්නේ මේ රචනාව මොන පැත්තටද අපි අන්න ඒ වගේ ලියන්නේ ඊළඟට දිශාවද කියලා කාලය 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 දැන් අපි රචනාවක් ලියනකොට මොන කාලෙන්ද ලියන්නේ සාමාන්‍යයෙන් අපි ලියනකොට ඔන්න පාසල් කාලේ ගත කරපු පාසල් කාල නිවාඩු කාලයේ ගැන රචනාවක් ලියන්න කියනවා. එතකොට අපි ලියන්නේ දැන් අපි මේ වෙනකොට ගත කරලා ඉවරයි නේද? අතීත කාලෙන් ලියන්නේ නේද? අන්න අර වගේ තිබුණා මෙන්න මෙහෙම ගියා අපි මෙහෙට ආවා. අන්න ඒ වගේ අතීත කාලෙන් තමයි ලියන්නේ. අපි බලමු. කාල තුනක් තියනවා කියලා දන්නවද? කාල තුනක් තියනවා කියලා දන්නවද? ඉස්සර කාලේ වෙච්ච දේවල් මේ වෙනකොට වෙලා ඉවර දේවල් වලට මොනවද කියන්නේ? අතීත කාලේ වෙලා ඉවරයි. අතීත කාලය නේද? ඔව් අතීත කාලය. මේ අපි තුන්දෙනා දේවල් අපි කොහොමද කියන්නේ කොහොමද වර්තමාන කාලය නේද අන්න හරි වර්තමාන කාලය ඉස්සරහට ළමයි අනාගත කාලය අනාගත කාලය නේද අනාගත කාලය අන්න හරි ඔන්න ඔය වගේ කාල තුනක් තියෙනවා පුතේ ටීචර් කිව්වේ අතීත කාල වර්තමාන කාලය ගන්න ඕනේද නෑ නෑ අපි අපි කතා කරගෙන යමු පස්සේ ලියමු අතීත කාල වර්තමාන කාල අනාගත කාල කියලා කාල තුනක් තියෙනවා හරි අපි ඉස්සරහට යමුකෝ ඔන්න තියෙන බලන්න පුතේ මාතෘකාවක් දීලා තියෙනවා පාසල් නිවාඩු මා ගත කළ ආයුරු හන්දද
පාසල් නිවාඩුව මා ගත කර ආයිරු. එතකොට මේ වෙනකොට මං ගත කරලා ඉවරයි. නේ. මොන අර ටීචර් කිව්ව තුන් දෙනා. මාතෘකාව මොකද්ද? පාසල් නිවාඩුව. දිශාව. දිශාව කියන්නේ කොහොමද මේක ලියන්නේ? කොහොමද ලියන්නේ? මා ගත කරලා ආයිරු. ටීවී බැලුවා, සෙල්ලම් කරා. යාළුවොත් එක්ක ඇවිද්දා. අන්න ඒ වගේ වලියන්. කාලය කොහොමද? අතීත කාලවල ඉන්නේ දැන් අපි කරලා ඉවරයිනේ කලායරු කියන්නේ. අන්න එහෙම. දැන් කරලා ඉවරයි අපි. අන බලන්න. මොන තියෙන රචනාව. මා පාසල් නිවාඩු කාලයේ ගත කළා අයරු. මොන පළවෙනි එක? නිවසේ සියලු දෙනා සමග ගෙවතු වැඩ කරමින් මම පානිවඩු කාලයේ ගත කළමි. මොන බලන්න. ගත කළමි. ගත කරලා ඉවරයි. නේ? දෙවැනි වාක්‍ය ලියන අපි කොරෝනා රෝගය නිසා අපි සියලු දෙනා විනෝද චාරිකාවන චාරිකාව වෙන්න ඕන එතන. හෝ වන්දනා ගමන් නොගියමු. ගිහිල්ලා නෑනේ නොගියමු. නිතර රූපවාහිනියේ විකාශනය වන ළමා චිත්‍රපට නරඹමින් හුදෙකලාව නිවසට වී කාලය ගත කළමි. ඇයි එහෙම ලියන්නේ පුතේ? ගත කළමි නොගියමු. ගත කළමි කියලා ලියන්නේ ඇයි? මේ වෙනකොට අපි කරලා ඉවරයි. එහෙනම් තමයි අපි ඒ විදියට ලියන්නේ. අපි ලියන්නකො රචනාවක් ලිවීමේදී කියලා මෙන්න මේ කරුණු තුන ඉක්මනට ලියාගන්න. රචනා පොතේ ලියන්න පොතක් නැත්තම් සිංහල පොතේ පිටිපස්ස ඉඳන් ලියාගෙන ඉන්න. මැද හරි කමක් නැහැ ලියන්න ගන්න. අර විරාම ලකුණු ගාවට සම්බන්ධ කරන්න එපා. හොඳ? විරාම ලකුණු පාඩම ගාවට සම්බන්ධ කරන්න එපා. වෙනම ලියාගන්න. වෙනම පැත්තකින් ඔක ලියාගන්න. ඉක්මනට ලියමු. රචනාවක් ලිවීමේදී ඔය විදිහට ඕනේ නැහැ 1 2 කියලා පාරහට ලියාගන්න. ටීචර් මාතෘකාව කියන එක මේ 1 2 3 කියන පාඩ ලිව්වත් කමක් නැහැ. කමක් නැහැ කමක් නැහැ. මාතෘකාව එක දිශාව දෙක. ටීචර් මේක ලියන්න ඕනේ. ඔපටිය ලියන්න. රචනාවක් ලිවීමේදී කියලා ඔය ටික ලියන්න. ඉක්මනට ලියමු අපේ කාලේ ඉවර වෙනවා. ජොය ටීචර් ලියර තින විදිහටමද? නැ පැටිය 1 2 දාලා ලියන්න. හොඳ පැටිය. කියන්න පුතේ මොනවද ලියන්නේ? මේක ලියන්න පැටියෝ. රචනාවක් ලිවීමේදී කියලා 1 2 3 කියලා පහලට ලියාගන්න. අර මේ අපි දැන් ලියපු නෝට් එකට සම්බන්ධ කරගන්න එපා. ඒකට නැතුව වෙනම ලියන්න පොතේ පිටිපස්සට. ටීචර් මම මේක බෝඩ් එකේ තියෙන විදිහට කරේ. ආ හරි පුතේ කොහොම හරි කවන්න පොතේ තිබ්බනම් ඇති. ටීචර් ඉවරයි. හරි පැටි හරි. ටීචර් රචනා පොතේ ලියන්නද? හරි පැටිය රචනා පොතක් තියෙනවා නේද? රචනා පොතේ ලියන්න. ටීචර් මල් ලියලා තියෙන එක හරිද? ඒක ලියන්න ඕනේද ටීචර්? ඔව් පැටිය ලියන්න ඕනේ. ටීචර් මල් ලියලා තියෙන එක හරිද? මා පාසල් ගියේ නිවාඩු කරලා. හරි පැටිය හරි. හරි ලියලා තියෙන කරි පුතේ. ටීචර්. ඔව් පුතේ. අර අර පාසල් නිවාඩු කාලය කියන රචනාව මන් ලිව්වේ නෑනේ.
අරය ලියන්න දුන්න පැටිය තාම මේතික ලියන්න කියලා කිව්ව ඊට පස්සේ ඒක ලියලා ඉවරයි ටීචර් අද අසාලීමක් දෙන්නේ නැද්ද හා හරි අපි අසාලීමක් කරමුකෝ මේක ලියලීමකෝ අපි ඉස්සලා ටීචර්ද සිංහල පාඩමක් කරන්නේ නැහැ අපි වෙලාවත් එක්ක නේද පුතේ රචනාව අපි කරලා ඉවර වෙලා රචනාවක් ලියන්න මෙහෙමයි කියලා කරලා ඉවරලා වෙලාව තිබ්බත් කරා ඉන්නේ ඉවර රචනාවක් ලියන්නේ කොහොමද කියලා දන්නේ නැහැ හරි මේක ලියගෙන ඉවරද ඊළඟට පාසල් නිවාඩුව මා ගත්ත කළ අයුරු කියලා ලියලා ඔන්න ඔය විදියට ලියාගන්න පුතේ අරක ලියපු නැති අයත් මේ මේකම ලියාගන්න මාතෘකාව දිශාව කාලය ටීචර් ඉස්සෙල්ලා එක මට ලියාගන්න බැරි වුණා ටීචර් මේක ලියන්න දැ මාතෘකාව දිශාව කාලය තමයි තියෙන්නේ මේකෙත් එහෙමයි මේකෙත් මේ විදිහටම ලියන්න ටික දාලා මේ විනාඩියකට දාන්න පුළුවන්ද බලාගෙන ඕක දාන්න හරි පුතේ මේක ලියන්නද ඔව් ලියන්නකෝ පාසල් නිවඩුව මා ගත කළ අයුරු කියලා ලියන්න ඉක්ම කරන්න මේ අතීත කාල වර්තමාන කාල අනාගත කාලේ කියලා ලියා ගන්න ඕනද ඕනේ ඕනේ
ටීචර් ලියාගෙන ඉවර ඇති නේද? ටීචර් මේ මාතෘකාව මොකද්ද? ටීචර් ලියලා ඉවරයි. හරි නේද? පාසල් නිවාඩු ගත කළ අයරු කොහමද ලියන්නේ? මාතෘකාව දන්නවා? කොහොම මොකද්ද දිශාව කියන්නේ? දිශාව කියන්නේ පුතේ කොහොමද මේක ලියන්නේ කියලා අහන්න. හරි. ඊළඟට ඔන්න දැන් මාතෘකාවක් දෙන්න. ටීචර් ලියලා ඉවර නෑ. ටීචර් ලියලා ඉවර නෑ. ලීලි වෙන නැතිව ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන නැත්නම් ලීලිම කියන කාලේ මදිනේ. ඔව් ඒකනේ බලන්නකෝ. හරි. ඔයාලා ලියන්නේ අපිට කාලේ මදි වෙන්නේ. ඉක්මනට ලියන්න නම් පුරුදු වෙන්න ඕනේ පුතේ. දැන් හතර වසර ඉන්නවා කියන්නේ ඉක්මනට ලියන්න ඕනේ. මේ අහන්නකෝ දැන්. හරි දැන් මේ අහන්න. දැන් අපිට කාලේ ඉවරයි. හරි ඉවර තියෙනවා. ඒ පීවරටි අස්සේ ටීචර් රචනං ඔයාලට ලියන්න. හරිද? දැන් අපි එක පාටම රචනාවක් ලියන්න නැතුව පීවර ටිකක් දැනගෙනම කොහොමද රචනාවක් ලියන්නේ හරියටම කියලා. දැන් ටිකක් දන්නවා. තව ටිකක් තියෙනවා අපි දැනගන්න. ඒ ටික කරන්න වෙලාව නම් මදි පැටියෝනේ. දැන් 8යිනේ වෙලාවනේ. එහෙනම් අපි ලබන සතියේ බ්‍රහස්පතින්දා එක කරමු. හොඳයි නේද? ටීචර් අස්සා ලිවීම දෙනවද? වෙලාව ඉවරයි නේද? අසාලියමක් දෙන්න වෙලාව නැහැ. ඔයාලගේ වෙලාව ඉවරයි. ඉවරයි වෙලාව. අසාලියමකුයි. අපි ලබන සතියේ පටන් ගන්නකොටම අසාලියමක් දෙන්න. අපි නතර කරමු.